නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි දැන් සූදානම් වෙන්නේ අපගේ ධර්මස්වාමී තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ ලෝකේ පහළ වෙලා දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මයෙන් තාමත් කොටසක් ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණේ මින් වසර 2600 ගණනකට පෙර. එතකොට බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා මේ ලෝකයට ඒ පහළවීමෙන් මහත් වූ සැපයක් සැනසෙල්ලක් ලෝක සත්‍යයට උදා කරලා දුන්නා. මොකද මේ දීර්ඝ සසර ගමනින් නිදහස් වෙන වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයට හඳුන්වා දුන්නේ. බුදුරජාණන් වහන්සේ පහළවීම නිසා දෙවියන්ටත් මිනිසුන්ටත් මහත් සැපයක් සැනසෙල්ලක් උදා වුණා. බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි, ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජතේ. මහණෙනි, එක පුද්ගලයෙක් මේ ලෝකේ පහළ වෙනවා බහුජන හිතාය, බොහෝ දෙනාට හිතසුව පිණිස, බහුජන සුඛාය, බොහෝ දෙනාගේ සැපේ පිණිස, අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං, දෙවියන්ගේත් මිනිසුන්ගේත් සැපේ පිණිස මේ ලෝකයට එක පුද්ගලෙක් පහළ වෙනවා. කතමස් ඒක පුද්ගලෝ, කවුද එකමක පුද්ගලයා? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළා, මහණනි, ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති මහතෝ චක්කුස්ස පාතු බව. මහත්තු සුවිශාල දැක්මක පහළවීම උදා වෙනවා. කතමස් ඒක පුද්ගලෝ, කවුදේ මහා සුවිශාල දැක්මක් මේ දෙවියන්ටත් මිනිසුන්ටත් ඇතිවෙන්ඩ ලෝකයේ පහළ වෙන කෙනා? ඒ තමයි තථාගතෝ අරහං සම්මා සම්බුද්ධ, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසා බුදු කෙනෙක් මේ ලෝකයට පහළවීම මහා සැපයක්. සුඛෝ බුද්ධානං උප්පාදෝ. බුදුරජාණන් වහන්සේ පහළවීම නිසා තමයි මේ ලෝකයට අසිරිමත් ධර්මයක් අහන්න ලැබෙනවා. ඒකට කියනවා අපි චතුරාර්ය සත්‍ය ධර්මය කියලා. චතුරාර්ය සත්‍ය ධර්මය කෙනෙක්ට අහන්න ලැබුණොත් තමයි මේ දීර්ඝ සංසාරෙන් කෙලවරක් පරක් තෙරක් නොපෙනෙන සසරෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ඉරත් පායන් නැති, හඳත් පායන් නැති ඝන අඳුරේ තියෙන ලෝක තියෙනවාද කියලා ඇහුවා. සියල්ල දන්නා, සියල්ල දක්නා තථාගත බුදුරජාණන් වහන්සේ වදාළා, භික්ෂුව, ඉරත් පායන් නැති, හඳත් පායන් නැති ඝන අඳුරක තියෙන ලෝක තියෙනවා.
ඊළඟේ භික්ෂු වහන ස්වාමීනි, ඉරපායන් නැති හඳපායන් නැති ඔය ඝනාඳුරේ තියෙන ලෝකයන්ට වැඩිය තව අඳුරක් තියෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව තියෙනවා ඉරපායන් නැති හඳපායන් නැති ඒ ඝනාඳුරේ තියෙන ඒ ලෝකයන් යම් අඳුරක තියෙනවද? ඊට වැඩි අඳුරකුත් තියෙනවා. ස්වාමීනි මොකද්ද ඒ අඳුර කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළා භික්ෂුව, චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොකළ යම් ජීවිතයක් තියෙනවද? එහි තියෙන අඳුර අර ඉර පායන් නැති හඳ පායන් නැති ඝන අඳුරේ තියෙන අඳුරට වඩා වැඩි කියලා. එහෙනම් මේ සසරේ යද්දී දෙවියන් වේවා මිනිසුන් වේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ නැත්නම් ඒ හැම ජීවිතයක්ම තියෙන්නේ අඳුරකයි කියන එකයි ඒ කතාවේ තේරුම. එහෙනම් ඒ අඳුර දුරු කරලා අපි ආලෝකයේ දකින්න ඌමනයි. එහෙනම් මනුස්ස ලෝකයේ ඉපදුන අපි අඳුර දුරු කරලා ආලෝකයේ දකින්න පැත්තට යොමු වෙන්න ඕනේ. ඒක මුකින්ද ඇති වෙන්නේ? ඔව්, අවිද්‍යා අඳුරු පටල ඉරා දමල ප්‍රඥාවේ ආලෝකයෙන් තමයි ජීවිතේ දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ජීවිතවල අපි නුවණින් කල්පනා කරලා ප්‍රඥාව මේ ජීවිතය ගැන තේරුම් ගන්න යම් පමණකට මහන්සි ගන්න ඕනේ. එයින් තමයි ජීවිතේ රැකවරණය අපේ හැදෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ලැබුණු දුර්ලභ අවස්ථාව ගැන. බුදුරජාණන් වහන්සේ වදාළේ, මහණෙනි, මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. හැම කාලෙම මේ මනුස්ස ජීවිත අපි කැමති වෙන විදිහට ලැබෙන්නේ නැහැ. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළා, තථාගත අරහත් සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන්නෙත් මේ ලෝකේ බොහොම කලාතුරකින් කියලා. කතැනක බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, අතීතයේ හිටියා සුනෙත්ත කියලා ශාස්ත්‍රු කෙනෙක්. මොකක්ද එයාගේ නම? සුනෙත්ත. ඒ සුනෙත්ත ශාස්ත්‍රවරයා අතීතයේ ඒ බෝසත් චරිතයේ බෝසතාණන් වහන්සේ සුනෙත්ත කියලා ඉපදිලා හිටියේ. ඒ සුනෙත්ත කියන ශාස්ත්‍රවරයා මෛත්‍රී ධ්‍යාන වැඩුවා කියනවා හත් වතාවක්. අවුරුදු හතක්. අවුරුදු හතක් එක දිගට මෛත්‍රී ධ්‍යාන වැඩුවා. ඒ කියන්නේ කොහොමද මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සැපේට පත් වේවා කියන විදිහට මෛත්‍රිය එක දිගට ওই විදිහට හතර ඉරියව්වෙම වෙන්න ඇති. මෛත්‍රී ධ්‍යාන වඩලා තියෙනවා. කියනවා මහණෙනි, ඒ ශාස්ත්‍රවරයා මෛත්‍රී ධ්‍යාන අවුරුදු හතක් වඩලා මරණින් මතු. දෙවියන් අතරාවෙත් නෑ, මිනිස්සු අතරාවෙත් නෑ. කොහෙද ඉපදුනේ? බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. සංවට්ට විවට්ට කල්ප ගණනක් මනුස්ස ලෝකේ ආවේ නෑ, දෙවියන් අතරාවෙත් නෑ. කොහෙද හිටියේ? බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්මයන් අතර හිටියා. එතකොට සංවට්ට විවට්ට කියලා කියන්නේ ඒව සාමාන්‍ය ආයුෂ තියෙන කල්ප නෙවෙයි. ඒවා මේ කල්ප කාලාන්තර දිගයි. සංවට්ට කියලා කියන්නේ මේ ලෝකේ විනාශ වෙනවා. විවට්ටය කියලා කියන්නේ මේ ලෝකේ අය ගොඩ නැගිනවා. එවන් වූ කල්ප හතක් මනුස්ස ලෝකේ ආවෙත් නැහැ, දෙවියන් අතර ආවෙත් නැහැ. මහණෙනි, ඊළඟ ආව කියනවා මේ සක්විති රජතුමා වුණා කියන 36 වතාවක් නේද? ඔව්, සක්‍ර දේවින්දයා වුණා කියන 36 වතාවක් සක්විති රජකම් ලැබපු වාර සිය ගණනකට වඩා වැඩි කියනවා. සක්විති කියලා කියන්නේ 23 මහා පුරුෂ ලක්ෂණ ලැබපු වාර අනන්තයි කියනවා. එතකොට ඒකත් පින්බලයකට ලැබෙන්නේ 36 වතාවක් සක්‍ර දේවින්ද්‍රයා වුණා කියනවා. තෞතිසා දෙව්ලොවට අධිපති ප්‍රාන්ත රජවරු වෙච්ච වාර මෙපමණයි කියලා කියන්න බෑ කියනවා. එතකොට එහෙනම් ඒකෙන් තේරෙනවා 36 වතාව 100 වතාවට වැඩි වාර ගණනක් සක්විති වුණා. ඒ කියන්නේ 23 මහා පුරුෂ ලක්ෂණ සසරේ ලැබුවා. 23 මහා පුරුෂ ලක්ෂණ ලැබපු කෙනෙක් ගිහි ගෙදර හිටියොත්
එයා සක්විති වෙනවා. ගිහි ගිය අත්හැරලා පැවිදි වුණොත් එයා බුදු වෙනවා. එහෙනම් සිය වතාවට වැඩි වාර ගණනක් බුදු වෙන්න ඕනේ කියලා හිත නැමිලා නෑ. අවස්ථා 100ක් ආවා බුද්ධත්වයේ කියන එකට හිත කුසලයේ දියුණු වෙලා නෑ. ඒකෙන් තේරෙනවා සිය වතාවක් බෝසතාණන් වහන්සේට ඒක මඟහැරලා තියෙනවා. එනම් බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ ලෝකේ බොහෝම කලාතුරකින්. එහෙනම් අපි මේ ඉපදිලා ඉන්නේ බුදු කෙනෙක් පහළ වුණ යුගයකයි. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ යුගය කෙමෙන් කෙමෙන් මේ ලෝක සත්‍යයට අහිමි වෙලා යනවා. කොහොමද ඒක වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා තථාගත බුදු කෙනෙක්ගේ ශාසනය අතුරුදහන් වෙන්නේ මේ නැවක් සිදුරු වෙලා වතුර පිරිලා එකපාරම ගිලිලා පොළවේ ජලයේ ගිලිලා යනවා වගේ නෙවෙයි. කොහොමද තථාගත බුදු කෙනෙක්ගේ ධර්මය අතුරුදහන් වෙන්නේ? ක්‍රම කීපයකින්. ඒක සිද්ධ වෙන්නේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිස අතින් කියනවා. කොහොමද ඒක වෙන්නේ? බුද්ධේ අගාරවා විහෙරಂತಿ අප්පතිස්සා. තථාගත අරහත් බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනන්න නැතුව යනවා. ගෞරවයෙන් නැතුව යනවා. ධම්මේ අගාරවා විහෙරಂತಿ අප්පතිස්සා. ධර්මයේ කෙරෙහි ගෞරවේ නැහැ. ඒ බුදුරජාණන්සේ අවුරුදු 45ක් පුරා දේශනා කරපු ධර්මය දන්නේ නැතුව යනවා. හඳුනන්නේ. සංඝේ අගාරවා විහෙරಂತಿ අප්පතිස්සා. ශ්‍රාවක සංඝරත්නේ රහතන් වහන්සේලා ගුණ වශයෙන් හඳුනන්නේ. ගෞරවේ නැතුව යනවා. සීලේසු අගාරවා විහෙරಂತಿ අප්පතිස්සා. ශික්ෂාපදයන් තුළ හික්මෙන පිරිසක් ලෝකෙ දකින්න නැහැ. පංචශීල ප්‍රතිපදාවේ වාසය කරන අය නැහැ. පංචශීලේ නැහැ. සිල් ගුණ දම් නැහැ. ආන් එතකොට බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යනවා. සමාධිස්මින්පි අගාරවා විහෙරಂತಿ අප්පතිස්සා. සිත සංසිඳවන එක මිනිසු දන්නේ නැහැ. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිස සිත තැන්පත් කිරීම, සමාධිමත් කිරීම දන්නේ නැහැ. බුද්ධ ශාසනය ඔය කරුණු පහෙන් යුක්ත නම් මේ ලෝකයේ ඒ සිව්වන පිරිස තුළ බුද්ධ ශාසන ඉක්මනින් අතුරුදහන් වෙලා යනවා. නමුත් අද අපිට යම් පමණකට චතුරාර්ය සත්‍ය ධර්මයේ අහන්න ලැබෙනවා. ඒ සීලයේ තුළ ගුණධම් පුරුදු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒසම් බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම අපි හඳුනා ගන්නට ඕනේ. ඉතින් අපි මේ ජීවිත අවබෝධය පිණිස බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළ කරුණු ඇතුළත් සූත්‍ර දේශනාවක් තමයි අද ඉගෙන ගන්නට කල්පනා කළේ. මේ දේශනාව අපේ ජීවිතේ ඉතාමත් වැදගත් වෙන එකක්. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ වදාලා මේ කරුණු වලින් යුක්ත නැත්නම් අපේ ජීවිතයේ ඊළඟ ලොකු අනතුරක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කවදාවත් සසර වර්ණනා වෙලා නැහැ. සංසාරේ බිහිසුණුකම ගැනයි කියලා තියෙන්නේ. එතකොට අපි යම් ධර්මයක් අහනකොට සසර ගැන වර්ණනා වෙනවනම් සංසාරයේ යන්න හිතෙනවනම් ඒක තථාගත බුදු කෙනෙක්ගේ ධර්මයේ නෙවෙයි. තථාගත බුදුරජාණන් වහන්සේ මොහතකටවත් යාලේ උපතක් වර්ණනා කරලා නැහැ. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ලෝකයේ ඉපදුණු මිනිස්සු මරණින් මත්තේ ගිහින් උපදින්න පුළුවනි කර්මානුරූපව එක්ක නිරේ, එක්ක තිරිසන් ලෝකේ, එක්ක ප්‍රේත ලෝකේ, නැත්නම් මිනිසුන් අතර, නැත්නම් දෙවියන් අතර, නැත්නම් බ්‍රහ්මයන් අතර. ඒතකොට ඒ අය දියුණු කරන කුසලතාවයන් අනුව තමයි ඒක තීරණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් තථාගත බුදුවරයෙක් මේ ලෝකේ පහළ වෙලා ධර්ම දේශනා කරන්නේ තථාගත දසබල ඥාන තුල පිහිටලා නැත්තම් විසරද ඥාන තුල පිහිටලා. එතකොට සාමාන්‍යයෙන් අපි යමක් ප්‍රකාශ කරන්නේ මේ ලෝකයට කොහොමද? අපි සාමාන්‍යයෙන් පාසලේ ඉගෙනගත් දේෙන් ගත්ත දැනුමක් මුල් කරගෙන නැත්තම් මේ ජනමාධ්‍යයෙන් කියන දෙයක් අහලා
පත්තරයකින් පොතකින් යමක් අහලා කියවලා තමයි අපි මේ ලෝකෙට යමක් ප්‍රකාශ කරන්නේ. බුදුරජාණන් වහන්සේලා එහෙම නෙවෙයි, බුදුරජාණන් වහන්සේලා ධර්ම ධාතුවම අවබෝධ කරපු අයයි. ඒ නිසා තථාගත දසබල ඥාන තුල පිහිටලා තමයි මේ ධර්මයන් දේශනා කරන්නේ. එහෙනම් භාගතුන් වහන්සේ යමක් නිවන් මඟට අනතුරු පිණිස පවතිනවද ඒක අපට පැහැදිලිව කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට ධර්මයේ හැටියට ඉගෙන ගන්න තියෙනවා සූත්‍ර දේශනා 18,000කට වැඩි ප්‍රමාණයක් ඉගෙන ගන්න තියෙනවා. සාමාන්‍ය ගිහි අය මතකයේ තබාගෙන ඉන්නේ රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය වගේ ඉතාමත් ටික දේශනා ප්‍රමාණයක් විතරයි. නමුත් සමහරලාවට එහි අර්ථ පවා හරි වැටහිමක් නැහැ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ අපිට 18,000ක දේශනා විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙන. ඒක හරියට නිදානයක් වාගේ අපිට ලැබුණා. මොකද අපිට ලැබුණු මේ දේවල් අතරින් අපිට යහපත හදලා දෙන එකම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉතින් ඒ ධර්මයට පැමිණිලා මේ අංග අපේ ජීවිතේ දියුණු කරගත්තොත් ඒ කෙනාට විශාල රැකවරණයක් ඇති වෙනවා. එක පුංචි කෙනෙක්, තරුණ කෙනෙක්, වැඩිහිටි කෙනෙක්, මහලු කෙනෙක් කියලා නෑ. ඒ කරුණු හතරෙන් යුක්ත වෙනවා නම් එයාගේ ජීවිතයට අර ප්‍රඥාවේ ආලෝකය ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා රජගහනුවර භාගිතුන් වහන්සේ වැඩ සිටිද්දී මේ සූත්‍ර දේශනාවේ නම චොන්දි සූත්‍රය. ඒ කියන්නේ මේ චොන්දි කියන රාජකුමාරිකාවකට තමයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ චොන්දි කියන රාජකුමාරිකාව බුදුරජාණන් වහන්සේ රජගහනුවර වාසය කරද්දී භාගිතුන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. එතකොට ආවේ රාජකුමාරිකාව 500ක් තමන්ගේ යෙහෙළියන් සමග 500ක් රතවල සැරසිලා. දැන් අද අපි බැලුවොත් අපිට 500ක් නැහැනේ යාළුවෝ, නේද? දැන් මේ රාජකුමාරිකාවට යෙහෙළියෝ හිටියා 500ක් සුදු වතින් සැරසිලා එදා බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ආවා. මුණගැහෙන්න ඇවිල්ලා බොහෝම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ වන්දනා කළා. එක පැත්තක වාඩි වුණා. එක පැත්තකින් වාඩි වුණ මේ චුන්දි රාජකුමාරිකාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, අම්හාකම් භන්තේ භාතා චුන්දෝ නාම. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මට සහෝදරයෙක් කිනා චුන්ද කියලා. එතකොට නංගිගේ නම මොකද්ද? චුන්දි. සහෝදරයාගේ නම චුන්ද. දැන් අපේ නිවෙස්වලත් ඉන්නවනේ අයියාගේ නංගිගේ එකම නම තියෙන. ඒ වගේ රාජකුමාරයාගේ නම චුන්ද, රාජ සොහයුරියගේ නම චුන්දි කියනවා. ස්වාමීනි ඕ භාතා චුන්දු නාම රාජකුමාරු, මට ඉන්නවා සොහයුරෙක් රාජකුමාරයෙක් චුන්ද කියලා. සෝ ඒව මාහ, එයා මෙහෙම කියනවා මට, යදේව සෝහෝති ඉත්තිවා පුරිසෝවා, යම් කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා බුද්ධං සරණං ගතෝ, බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම් ධම්මං සරණං ගතෝ, ධර්මය සරණ යනවා නම් සංඝං සරණං ගතෝ, ශ්‍රාවක සංඝරත්නය සරණ යනවා නම් පාණාතිපාතා පටිවිරතෝ, ප්‍රාණඝාතය කරන්නේ නැත්තම්, සත්තු මරන්නේ නැත්තම්, අදින්නා දානා පටිවිරතෝ, සොරකම් කරන්නේ නැත්තම්, කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ, කාමේහි වරදවා හැසිරෙන්නේ නැත්නම්, මුසාවාදා පටිවිරතෝ, බොරු කියන්නේ නැත්තම්, ඊළඟ සුරාමේරේ මජ්ජපමා දඨානා පටිවිරතෝ, මත්පැන් මද්‍රව්‍ය ආදී භාවිතා කරන්නේ නැත්තම්, සෝ කායස්ස වේදා, එයා කය බිඳිලා මැරුණට පස්සේ කායස්ස බෙහෙදා පරම්මරණ සුගතින් ඒව උපජ්ජති. කොහෙද යන්නේ? සුගතියේ ගිහින් උපදිනවා. නෝ දුග්ගති, දුගතිය යන්නේ නෑ. එතකොට දුගතිය කිව්වේ මොනවද? නිරය, ප්‍රේත ලෝකය,
තිරිසන් ලෝකේ අසුර ලෝකේ වැටෙන්නේ නෑ. කොහෙද යන්නේ? දෙවියන් අතරට යනවා. එතකොට දිව්‍ය ලෝක හයක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නා. ඒ තමයි චාතුම් මහරාජිකය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරනිම්මිත වසවත්තිය, තව්තිසා, නේ දිව්‍ය ලෝක හයක්. එතකොට මනුස්ස ලෝකේ අපේ මනුසායස ගත්තොත් අවුරුදු දැන් මේ කාලේ නම් ආයුෂ අවුරුදු 80ක් වගේ, 90ක් කිනේ බොහෝම අල්ප දෙනයි. නමුත් චාතු මහරාජගේ ආයුෂ කොච්චරක් ඇද්ද? මනුෂ්‍යාවසත් එක්ක ගන්නකොට ලක්ෂ 90යි, ලක්ෂ 90ක්. එතකොට තව්තිසාවේ 3 කෝටි 60 ලක්ෂයයි මනුෂ්‍ය ආයුෂත් එක්ක ගන්නකොට. යාමේ 14 කෝටි 40 ලක්ෂයයි. තුසිතේ 57 කෝටි 60 ලක්ෂයයි. නිම්මාන රතේ 231 කෝටි ගණනක්. පරනිම්මිත වසවත්තේ දිවෙලෝකේ 921 කෝටි ගණනක්. කෝටි ප්‍රමාණවලින් ආවශ තීරණය වෙන්නේ. දැන් මේ විස්තරේ තියෙන්නේ විසාකා උපෝසතේ. උපෝසත සිල් රැකපුවාම දෙවියන් අතර යන්න හේතු වෙන පින ගැන කියනකොට. අන්න ඒකයි බුද්ධ දේශනාවලින් තමයි මේ අය ධර්ම මාර්ගයට යොමු කරන, වෙන කිසිම දෙයකින් නෙමෙයි. එතකොට එයා යහපත් ජීවිතයක් ඇති වෙන්නේ මොකෙන්ද? බුද්ධ දේශනා, බුදුරජාන්සේගේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්. බලන්න දිව්‍ය ලෝකයේ සැපේ පිළිබඳ විසාකා උපසිතේ ওই විස්තරේ තියෙනවා. ඒකට කියනවා ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ, ඒකේන බුදුන් සරණ ගියා නම්, ධර්මයේ සරණ ගියා නම්, සංඝරත්නයේ සරණ ගියා නම්, පංචශීලයෙන් යුක්තව වාසය කරා නම්, එයා කය බිඳලා මරණින් මතු සුගතිය යනවා. දෙවියන් අතර උපදිනවා. එතකොට ওই දිව්‍ය ලෝකවල උපදිනවා. එතකොට එයා දියුණු කරන්නේ කුසලය අනු. දැන් අපි හැම කෙනාම මෙතන ගත්තොත් බුදුරජාන් වහන්සේ කිරේ තියෙන පැහැදීම අපි එක එක්කෙනාගේ වෙනස් නැද්ද? වෙනස්. ධර්මයේ කිරේ වෙනස්. සංඝරත්නයේ කිරේ වෙනස්. පංචශීලයේ ගත්තොත් අපි රකින්න පංචශීලත් එකිනෙකට වෙනස්. ආන්න ඒකට අනුව තමයි දෙවියන් අතර ඒක තීරණය වෙන්නේ. කර්මාන් රූපවයි එක තීරණය වෙන. දැන් අපි බැලුවොත් අපි හැම දෙනාගේම රූප ස්වභාවය වෙනස්. හැඩරුව වෙනස්. ගමන් විලාසය වෙනස්. කතා කරන විදිය වෙනස්. මේ ඔක්කොම වෙනසට හේතු මොකද්ද? කර්මාන් රූප බලපෑමයි. ධර්මයෙන් තමයි ස්වාධීන චරිතයක් කෙනෙකුගේ ජීවිතේ හදලා දෙන්නේ. ඉතින් ওই විදියට අර චොන්ද කියන රාජකුමාරයා කිව්වට පස්සේ මේ සොහොයුරිය මේක හොඳට මතක තියාගත්තා. තියාගෙන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලිහිලියෝ 500ක් එක්ක ඇවිල්ලා අහනවා, ස්වාමීනි මේ තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි කොයි වගේ ප්‍රසාදයක් තිබ්බුද්ද සතර අපායේ වැටෙන්නේ නැත්තේ? අන්න එයා එහෙනම් යම් කිසි විදිහකට ඒ ධර්මයේ කල්පනා කරලා තියෙනවා. දැන් මේ සහෝදරයා කියනවා සතර පාය වැටෙන්නේ නැහැ, බුදුන් සරණ ගියා නම්, ධර්මයේ සරණ ගියා නම්, සංඝරත්නයේ සරණ ගියා නම්, සිල්වත් වුණා නම්. ඒතර මෙයාට ප්‍රශ්නයක් ආවා, බුදුරජාණන් වහන්සේ කෙරෙහි කොයි වගේ පැහැදීමක්ද තියෙන්න ඕනේ සතර පාය වැටෙන්නේ නැති වෙන්න? ඒකනේ අපිට ඕනේ නේ. අන්න මෙයා කියනවා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අර මේ රාජකුමාරිකාවට කියනවා, රාජකුමාරී ඔබ සරණ යන්න ඕනේ කියනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදියට. එයාගේ හිතේ පැහැදීම තියෙනුනේ යාවතා චුන්දි සත්තා. චුන්දි යම්තාක් සත්වයන් ඉන්නවද මේ ලෝකේ? අපදාවා. ඒ කියන්නේ පාද නැති. දිපදාවා. පාද දෙකක් තියෙන. චතුප්පදාවා. පාද හතරක් තියෙන. බහුප්පදාවා. බොහෝ පාද තියෙන. එහෙම නැත්නම් රූපිනෝවා, මේ ඇහැට පේනවා රූපේ, රූපවත්. අරූපිනෝවා, රූපේ පේන්නේ නැහැ. ඊළඟ තියෙනවා සංඤිනෝවා, සංඥාව
තියෙනවා, හඳුනා ගැනීම තියෙනවා යාට. අසඤ්ඤිනෝවා, සංඥාවක් නැහැ. එහෙමත් සත්තු මේ ලෝකේ ඉන්නවා. නේව සංඤී නා සංඤිනෝ, සංඥාව ඇත්තෙත් නැ නැත්තෙත් නැ. එහෙම සත්තු ඉන්නවා. දැන් අපි කිව්ව ওই ධ්‍යාන, අරූප ධ්‍යාන දිනු කරොත් ඒ අසඤ්ඤ ලෝකවල උපදින සත්තු ඉන්නවා. ආවිස කොච්චරද? කල්ප 80000යි, කල්ප 60000යි, කල්ප 20000යි. ඒතකොට එතනත් උපදින්නේ කර්මානුරූපෝ සත්තේ. ආන්න එහෙ උපදින සත්තු අතරත්, දෙවියන්, මරුන්, බමුන්, ශ්‍රමණ, බ්‍රාහ්මණයන් අතරත් මේ ලෝකේ අග්‍ර වෙන්නේ තථාගතෝ තේසං අග්ගමක්ඛායති, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියනවා, යෝකෝ චුන්දි බුද්ධේ වසන්නා, යම් කෙනෙක් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ කිරේ පැහැදුනොත්, අග්ගේතේ පසන්නා, එයා පැහැදුනේ ලෝකේ අග්‍ර කෙනාටයි. අග්ගේතේ කෝපන පසන්නා නම් අග්‍ර දෙයකට කෙනෙක් පැහැදුනොත් අග්ගේ අග්ගෝ විපාකෝ හෝති, ඒ විපාකයත් අග්‍රයි කියනවා. තේරෙනා නේද? එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ, දැන් අපි නොඑක් ආගම්වල නොඑක් විදිහට ඇදහිම් කරනවානේ, බුදුරජාණන් වහන්සේ ඇදහිම් මාත්‍රයකින් කෙලවර වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පෙන්වා දුන්නේ සත්‍යයක් අවබෝධ වෙන. එහෙනම් ඒකේ කෙලවර දක්වා යා ගියොත් ඒකේ සාක්ෂාත් වෙන දෙයක් තියෙනවා. අනෙක් දේවල් වල තියෙන්නේ විශ්වාසයක් මත අදහන එකක් විතරයි. කෙලවර සාක්ෂාත් වෙන දෙයක්. එහෙනම් ගෞතම බුදුරජාණන්ගේ ධර්මයේ තියෙන වෙනස අපි තේරුම් ගන්න ඕනේ. මොකද ධර්මයේ පුරුදු කරගෙන ගියොත් සාක්ෂාත් වෙන දෙයක් ජීවිතේ දකින්න තියෙන නිසා. ඒකයි වෙනස. මම ඔබට කියන්නම් බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න එක කරුණක්. දැන් මේක බුද්ධ දේශනාවේ අපට අහන්න දකින්න ලැබෙන දේශනාවක්. ඒකේ තියෙනවා විස්තර කරලා බුදුරජාණන් වහන්සේ කිරේ පැහැදුනොත් ඇතිවෙන විපාකය. දැන් අග්‍ර විපාක හැදෙනවා කියන්නේ. දවසක් තරුණෙක් බුදුරජාණන් වහන්සේ මග වඩිද්දී මේ තරුණයා බුදුරජාණන් වහන්සේ කිරේ පැහැදුනා. දැන් අපිට බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් වෙනකොට අපිට ලංකාවේ මොනවද සිහිපත් වෙන්නේ? භාගතුන් වහන්සේ පිට දුන් ජය ශ්‍රී මහා බෝධිය, භාගතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තියෙන ස්වර්ණමාලි චෛත්‍ය. දැන් අපි කොහොමද ඒවා වඳින්න යන්නේ? දැන් ඔබ දැකලා නැද්ද ගියොත් බැරි වෙලාවත් තරුණ අය වුණත් කොහොමද යන්නේ වඳින්ද? මලක් අරගෙන මල ඉතින් කරක කරක ගිහින් චෛත්‍ය වටේ රවුමක් ගිහිල්ලා මල නිකන් තියලා යනවා. එහෙමනේ. මල් වට්ටියක් අරගෙන ගිහින් තුන් පාරක් ඉතිපිසෝ ගාථාව කියමින්, බුදු ගුණ කියමින් තුන් වටක් වටේ ගිහින් වන්දනා කරලා, ඒ මල් පහන් පූජා කරලා, ඒ මාළුවේ පැත්තකින් කාටවත් කරදරයක් වෙන්නේ නැති වෙන වාඩි වෙලා බුදු ගුණ කියමින් ඒවා පූජා කරලා පිරිත් සූත්‍ර දේශනාවක්, කරණීය මෙත්ත සූත්‍රය, රතන සූත්‍රය හරි, දම්සක් පැවතුම් සූත්‍රය හරි සජ්ජායනා කරලා, ඒයින් රැස්සුණු පිනත්, බුදුන්ට වැඳීමෙන් රැස්සුණු පිනත් අනුමෝදන් කරලා සතුටින් ඉන්නේ කී දෙනෙක්ද? ලෝකෙ එහෙම, ලංකාවේ එහෙම නැහැ බෞද්ධ අය. එහෙම වෙන්නේ නැහැ. එතකොට ඒකෙන් පේනවා ඒ සිතේ ඇති පැහැදීම තමයි ඒකෙන් එළියට ප්‍රකට වෙන්නේ. ඉතින් මේකෙදි මේ තරුණයා ඒ වැඩ සිටපු බුදුරජාණන් වහන්සේ දැක්කු සැනින් හිත පැහැදුනා. ස්වර්ණ වර්ණ ස්වභාවයෙන් යුක්ත දේහ විලාසයක් ඇති බුදුරජාණන් වහන්සේ ඉදිරියට වඩිනවා. භික්ෂුන් වහන්සේලා පිටිපස්සෙන් වඩිනවා. ඒ වෙලාවේ මේ තරුණයා තමන්ගේ අතේ තිබ්බු මල් කලඹ බුදුරජාණන් වහන්සේගේ දෝතට පූජා කළා. පූජා කරලා මේ තරුණයා දෝත් මුදුනේ තියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරනකොට තථාගත බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලේ විවර වුණා. ඒ කියන්නේ රත් පැහැවන් බුදුරජාණන් වහන්සේගේ තොල් සඟල විවර වුණා. දේශනා එහෙම තියෙනවා. ඒ විවර වෙනවත් එක්කම විදුලි එළියක් වගේ
දහසක් රශ්මි ප්‍රභා බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඬලින් එළියට නික්මෙනවා. නික්මුණාට පස්සේ තුන් පාරක් සිරස වටා පැදකුණු කරලා සිරස මුදුනින් අතුරුදහන් වෙලා යනවා. දැන් අපි දැකලා තියෙනවා ජීවිතේටවත් ඔහොම දෙයක් මේ ලෝකේ එක මිනිස්සෙක්ගේවත් වෙනවා. දැන් අපි කොච්චර hina වෙනවද? එහෙම අద్భుත දෙයක් අපි දැකලා නැහැ. තථාගත බුදුරු වෙනස අන්නේ එකයි. බුදුරජාණන් වහන්සේලා නිරපරාධ එහෙම සිනහ පහල කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලයේ සාමාන්‍ය සිනහව ප්‍රසන්න ස්වභාවයක් තියෙනවා. නමුත් විශේෂක අවස්ථාවකදී බුදුරජාණන් සිනහ පහල කරනවා. අර ශ්වේත දන්ත දකින්න ලැබෙනවා කියලා කියන්නේ සුදු බුදු රැස් එළියට විහිදෙනවා. ඒකට අර තරුණයා මේක දැක්ක සැනින් හිත පැහැදුනා. ඇඟ කිලිපොලා ගියා කියනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේක දැක්කා. කොහොමද ඒක තේරුම් ගන්නෙ? මොකද පිටිපස්සේ හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කා අර සිරස වටේ සුදු බුදු රැස් මාලාවක් තුන් වරක් පැදකුණු කරනවා. එතකොට හිතනවා දැන් භාග්‍යතුන් වහන්සේ සිනහ පහල කළසේක, සුගතයන් වහන්සේ සිනහ පහල කළසේක. ළඟට ගින් එව ස්වාමීනි, කුමක්ද හේතුව සිනහ පහල කරන්න කියලා. ඒකට කියන ආනන්දේ බලන්න මේ තරුණයා දිහා. ආනන්ද මේ තරුණයාගේ සිතේ ඇති වුණ චිත්ත ප්‍රසාදය. දැන් එයාගේ යම් කිසි විදිහකට හිතේ පැහැදීමක් ඇති වෙලා තිබ්බ. චිත්ත ප්‍රසාදය කල්ප 84ක් සුගතිය අරන් යනවා. කල්ප 84. කල්පය කියලා කියන්නේ සාමාන්‍ය වර්ෂ ගණන. කල්ප 84ක් සුගතිය අරගෙන යනවා. අවසාන ජීවිතේ මනුස්ස ලෝකේ එනවා. වටන්සක කියන නමින් පසේ බුද්ධත්වයට පත් වෙනවා කියලා. එතකොට එයාට ඒ රැකවරණය ඇති වුණේ මොකෙන්ද? බුදුරජාණන් වහන්සේ දැක්කු සෙනින් හිතේ ඇති වුණ චිත්ත ප්‍රසාදය. දැන් ලෝකේ අග්‍රම කෙනා කෙරෙහි ඇති වුණ පැහැදීම. දැන් අපිට මේ තථාගත බුදුරජාන්සේ දැසින් දකින්න ජීවමානව නෑ. එහෙනම් කොහොමද මේ පැහැදීම ඇති කරගන්න වෙලා තියෙන්නේ? ඒක අපි ධර්ම ශ්‍රවණයේ තුලින් තථාගත බුදුරජාන්සේ මේ වගේ කෙනෙක් නේද කියලා තමයි හිත පහදවාගෙන වන්දනා කිරීමෙන් අපේ චිත්ත ප්‍රසාදය ඇති වෙන්නේ. ඒක අපි උපද්දව ගන්න වෙලා තියෙනවා. ඒ කාලේ බුදුරජාන්සේ වැඩ ඉද්දි ඒ වැඩ ඉන්නා වූම නවරහදි බුදුගුණයන්ගේ යුක්ත බුදුරජාණන් වහන්සේටයි ඒ පුද සත්කාර කළේ. පින ඒ විදිහටම රැස් වුණා. දැන් අපි අද කල්පනා කරලා මේ පැහැදීම ඇති කරගන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අග්‍ර කෙනෙක් කිරේ පැහැදුනොත් ඒකේ විපාකයක් අග්‍රයි. එහෙනම් තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ මනුස්ස ලෝකේ වැඩ සිටපු රාගයෙන් සිත තෙත් වෙලා තිබ්බ නැති, දේශයෙන් ඇවිස්සලා තිබ්බ නැති, මෝහයෙන් මුලා වෙලා තිබ්බ නැති ධම්ම විලාසී උතුම් චරිතයක් තිබුණු මේ ලෝකේ සත්‍යයට මහා කරුණාවෙන් ධර්ම දේශනා කරමින් වැඩම කොට වදාළ මහා මුනිවරයෙක්. ඒ බුදුරජාණන් වහන්සේ තමයි අපි සරණ ගියේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ ගෙන් අහනව අර්චුන්දි, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සතර අපායේ වැටෙටි නැති වෙන්න නම් මොන ධර්මයක්ද අපි සරණ යන්න ඕනේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන චුන්දි, ඔබ සරණ යන්න යාවතා චුන්දි ධම්මා සංකතාව අසංකතාව. මේ ලෝකේ තියෙනවා චුන්දි, මේ ධර්මයේ තියෙනවා හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත. නැත්තම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ නැති යම්තාක් ධර්මයන් තියෙනවා නම් ඒ ධර්මයන් අතර නිවන ගැන ප්‍රකාශ වෙන බුදුරජාන්සේගේ ධර්මය අග්‍රයි. ඒ නිවන ගැන ප්‍රකාශ වෙන ධර්මයේ තියෙනවා මද නිම්මදනෝ. ඒ කියන්නේ මේ කෙලෙස් මද මඩිනවා. දැන් ලෝක සත්වයා කෙලෙස් වලින් තමයි මේ විනාශයට පත් වෙන්නේ. රාග, දේශ, මෝහ ආදී කෙලෙස් නිසා සත්වයා කිලිට වෙලා යනවා. නමුත් ඒ රාග දේශ මෝහ ආදී කෙලෙස් සංසිඳවන්නේ අර බුදුරජාන් වහන්සේගේ ධර්මෙන්. කෙලෙස් මද මඩිනවා. ඒ වගේම පිපාස විනයෝ, කෙලෙස් පිපාසය සංසිඳවලා දානවා.
ඒවගේම ආලය සමුග්ඝාතෝ සම්පූර්ණම තණ්හාව මුලින්ම නසලා දානවා. මොකද සත්වයා මේ ලෝකේ ඉපදීපදී යන්නේ තණ්හාව කියන දේ තුළින් කර්මය සකස් වීමෙන්. තණ්හාව කියන එක නිසා තමයි සත්වයා සසරේ දුක් විඳ විඳ යන්නේ. ඒක සම්පූර්ණම නසලා දාන ධර්මයේ තමයි බුදු කෙනෙක්ගේ ධර්මයේ වට්ටු පච්චේදෝ සසර ගමන නැති කරලා දානවා. අපි යලි යලි ඉපදී ඉපදී යලි යලි ඉපදී ඉපදී යන ගමන නැති කරලා දාන්නේ මොකෙන්ද? බුදුරජාණන්සේගේ ධර්මයෙන්. තණ්හක්ඛයෝ තණ්හාව ෂේ කරලා දානවා. විරාගෝ විරාගී බව ජීවිතය ඇති කරලා දානවා දෙනවා. නිරෝධෝ නිබ්බානං තණ්හා නිරෝධයෙන් ලැබෙන යම් නිවනක් ඇද්ද? ආන්න ඒ නිවන ගැන ප්‍රකාශ වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒ ධර්මයේ සරණ යන්න කියනවා. එතකොට චුන්දි බොහෝම සතුටින් ඒක පිළිගන්නවා. යම්කිසි කෙනෙක් ඔය පැනවීම නොපැනවීම වලින් යුක්ත ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රකාශ වෙන ධර්මයේ සරණ යනවා නම් එයා සරණ ගියේ ලෝකේ අග්‍රම ධර්මයයි. දැන් බුදුරජාණන් වහන්සේ කතා කරපු වචන වලින් හිත සංසිඳුණා, තැම්පත් වුණා, එකඟ වුණා, තණ්හාව දුර වෙන්න හේතු වුණා. නමුත් අපි හිතල බලන්න අපි කතා කරන වචනේ භවය හැදෙනවා. අපි කතා කරන වචන වලින් ඒක ඊර්ෂ්‍යාව ප්‍රකට වෙනවා, කේලම් කියනවා. මේ නැත්තම් පිරිසක් එකතු නම් තවත් කෙනෙක්ගේ අඩුපාඩුවක් කතා කරනවා, ඇදකු දෙයක් කතා කර, නැත්තම් කාට හරි ගරහනවා. එතකොට අපි කතා කරන වචනෙන් සසර හැදෙනවා. බුදු කෙනෙක් කතා කරපු වචනෙන් සිත සංසිඳනවා, සසර ගමන නතර වෙලා යන. කොච්චර වෙනසක්ද? එහෙනම් අපේ කතා මේකෙදි හරියන්නේ නැහැ. කාගේ කතාවටද අපි නැඹුරු වෙන්න ඕනේ? තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මිහිරි ධර්මයේ තියෙන දෙයයි අපේ ජීවිතයට ගන්න. එයින් තමා සසර දුක නැති වෙලා යන්නේ. අන්නේ ධර්මයේ සරණ යන්න කිව්වා. චුන්දි සාදුකාර දෙයට පිළිගත්තා. ඊට පස්සේ කියන චුන්දි ඔබ ඊළඟ චුන්දි අහනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ එහෙනම් පිරිසක් වශයෙන් සරණ යනවා නම් කොයි වගේ පිරිසක්ද සරණ යන්න ඕනේ? කණ්ඩායම කියනවා චුන්දි, යාවතා චුන්දි සංගාවා ගණාවා සාමූහික පිරිසක් ඉන්නවද? පිරිසක් කියනද නැත්නම් සාමූහික එකතු වීම ඉන්නවද? තථාගතෝ ශ්‍රාවක සංඝෝ තේසං අග්ගමක්ඛායති. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ අතර අග්‍රයි. කණ්ඩායම් පිරිස් කියලා දැන් ඔබ දැකලා ඇති. ක්‍රිකට් කණ්ඩායම් ඉන්නවා, බොක්සිං ගහන අය ඉන්නවා නේද, මැරතන් දුවන අය ඉන්නවා, පීනන අය ඉන්නවා, කණ්ඩායම්නේ. ඒ අතර ඉන්න බුදුරජාණන්සේගේ කණ්ඩායම ශ්‍රාවක සංඝ පිරිස. ඒකට අර අය අතරින් වෙනස් නැද්ද? ඇයි අපි එහෙනම් ක්‍රිකට් කණ්ඩායමකට ගිහින් දානි දෙන්නේ නැත්තේ බොහෝම ශ්‍රද්ධාවෙන් වැඳලා? ඇයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට වන්දනා කරලා දෙන්නේ? එහෙනම් යම්කිසි ගුණයක් ඒ ශ්‍රාවක සංඝ පිරිස අතර තියෙනවා. බුදුරජාණන්සේ දේශනා කළා චුන්දි, ඒ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි, රාග දේශ මෝහ දුරු කරන්නයි ඇවිල්ලා ඉන්නේ. මේ සංසාරය යනකොට රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා, කෙලෙස් නිසා අපිරිසුදු වෙලා දුක් විඳින්න වෙනවා. මේ නිදහස් වීමෙන් යම් ලබනවද සැපයක්, ඒක හොඳයි කියලා ගිහි ගිය අතහැරලා පැවිදි වෙනවා. ඒකට කියන සුපටිපන්නයි. රාග දේශ මෝහ දුරු කරන වැඩපිළිවෙලට ඇවිල්ලා තියෙන්නේ. උජ්ජුපටිපන්නයි. උජ්ජු කියන්නේ ඍජු මාර්ගය. මොකන්ද ඍජු මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන්න පැමිණලා ඉන්නේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ ලෝක සත්‍යය යන්නේ නැත්නම් ඍජු මගේ, එහෙනම් මොන මාර්ගෙද යන්නේ? වක්‍ර, වක්‍ර මාර්ගයේ. වක්‍ර මඟ තියෙන්නේ මොකටද? ආයමත් ප්‍රේත ලෝකෙට, නිරයට, තිරිසන් ලෝකෙට. ඒක තමයි වක්‍ර මඟ. ආර්ය අෂ්ටාංගික මාර්ගේ වක් වෙන්නේ නැහැ. ඒක ගමන් කළොත් අය ප්‍රේත ලෝක, නිරේ, තිරිසන් ලෝක ලැබින්නේ. ඒක වෙනම මගක්. ඒකයි ඍජු මඟ කියලා කිව්වේ ආර්ය අෂ්ටාංගික
මාර්ගයට. එහෙනම් ගිහි පැවිදි පිරිස එනවනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට, එයා නිදහස කරා යන මාවතේ තමයි යන්නේ. ශ්‍රාවක සංඝරත්නය ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආපු පිරිසක්. ඥායපටිපන්නයි, චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන වැඩපිළිවෙලට ආපු පිරිසක්. සාමීචි පටිපන්නයි, ඒ ස්වාමීන් වහන්සේලා යම් ධර්මයක් දරාගෙන ඉන්නවද ඒ අපට අනුකම්පාවෙන් කියා දෙනවා. ඒ නිසා ඒ ශ්‍රාවක සංඝරත්නයේ ආහුනේයයි, ඕනෙම දුරක හිටියත් ගිහින් දම් පැන් දෙන්න සුදුසුයි. අන්න අපි කියපු අර කලින් කණ්ඩායම් තුල ඕව නෑ. ක්‍රිකට් කණ්ඩායම රාග දේශ මෝහ දුරු කරන්න ආපු පිරිසක් නෙවෙයි. පිහිනුන් කණ්ඩායම එහෙමයි නෙවෙයි. බොක්සිං ගහන කණ්ඩායම එහෙමයි නෙවෙයි. රාග දේශ මෝහ ඇවිස්සෙමින් ඉන්න අයයි. ඒ නිසායි ශ්‍රාවක සංඝරත්නයේ බොහෝ දුර හිටියත් දම් පැන් දෙන්න සුදුසු. පාහුනේයයි, තමන්ගේ නිවසට වැඩම කළොත් උපස්ථාන කළ සලකණ්ඩ සුදුසුයි. දක්කිනෙයු, දක්ෂිනාවට දන් දීලා පිං රැස් කරගන්න සුදුසුයි. අංජලි කරණීයු, ඇඟිලි බැඳ වැඳ නමස්කාර කරන්න සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්කිත්තං ලෝකස්ස, මේ ලෝකේ පිං අස්වැන්න නෙලාගන්න නම් ඔව් සුදුසු පිරිස ශ්‍රාවක සංඝරතන. දැන් මේ පින්වතුන් කුඹුරු ආදිය වගා කරනු ඇති. වී වගාව කරන්න නම් කෙතක් තියෙන්න ඕනේ අපට? කෙතක් නැත්තම් කොහෙද අපි වී වැල කරන්නේ? කාලෙට මොකද කරන්නේ? අස්වැන්න අපි ගන්නවා. අන්න ඒ වගේ පිං අස්වැන්න වපුරන්නත් කෙතක් තියෙන්න ඕනේ. ඒ තමයි ශ්‍රාවක සංඝරත්නේ පිං කෙත කියනවා. ඔය විදිහට ශ්‍රාවක සංඝරත්නේ සරණ යන්න කියනවා. එතකොට මේ ශ්‍රාවක සංඝරත්නේ හරි පුදුමයි. එතකොට උන්වහන්සේලා අල්පේච්ඡයි. ඒ කියන්නේ තමන්ගේ ගුණය ලෝකයාට ප්‍රකට කළේ නෑ. දැන් මජ්ජිකා සණ්ඩ හිටියා. දැන් මේ ශ්‍රාවක සංඝරත්නය ගැන කියනකොට මේ මම ඔබට මේ කියන්නේ, මජ්ජිකා සණ්ඩේ හිටියා මහක කියලා ස්වාමීන් වහන්සේ නමක්. මහක ස්වාමීන් වහන්සේ මහා ඍද්ධිමත්. පිටිපස්සෙන් ගියා මේ චිත්ත ගෘහපති. එදා දාන ඉවර වෙලා ආපහු වෙනකොට හොඳටම පොළව රත් වෙලා, පොළව රත් වෙලා ගිනියම් වෙලා. ඊට පස්සේ ඇහුවා උපාසකය, සීතල හුළඟක් හමලා වැහිපොද එකක් දෙකක් වැටිලා අවුව නැති වෙනව නම් කොච්චර හොඳද? එතකොට උපාසක කිව්වා, අනේ ස්වාමිනි කොච්චර හොඳයිද කියලා. ටික වෙලාවක් යනකොට වලාකුල අර ඉර වහගත්තා. වැහිපොද එක දෙකක් වැටුණා. සීතල හුළඟ හමන්න පටන් ගත්තා. උපාසකට හරි සතුටි, මේ ස්වාමින් වහන්සේගේ ඉරුදියක්. ඊට පස්සේ ටික දුරක් ගිහින් කුටියට ඔන්න ගියා. ගියාට පස්සේ කියන, ස්වාමිනි තව එකක් පෙන්නන්න කියලා කිව්වා. කියන්නේ ඉරුදියක්, තව ඉරුදියක් පෙන්නන්න කිව්වා. හොඳයි එහෙනම් උපාසකේ කියලා ස්වාමින් වහන්සේ කුටියට වැඩියා. උපාසකට කිව්වා, එහෙනම් ඔය කරේ තියෙන ලෙන්සු බිමෙලන්න කියලා ස්වාමීන් වහන්සේට කියනවා. අර කොළරොඩු ටිකක් ඔය සළුව උඩින් තියන්න කියලා වේලිච්ච කොළරොඩු ටිකකුත් තිබ්බා. තියලා ස්වාමීන් වහන්සේ කුටියට වැඩියා. වැඩියට පස්සේ ටික වෙලාවකින් අර යතුරු සිදුරෙන් එළියට එනවා ගිනි සිලුවක්. අර ගිනි කූරක වගේ ගිනි සිලුවක් එළියට එනවා පුංචි. ඇවිල්ලා එකපාරම අර තනකොළ ටික ගිනි ගත්තා. දැන් අර සළුව ගිනි ගත්තේ නැහැ. දොර ඇරලා ආවා. ඇවිල්ලක උපාසක, මෙපමණකින් ඇතිද කියලා ඇහුවා. ස්වනේ ස්වාමිනි, මේතා ඉර්දි ඇති ඔබ වහන්සේ බොහෝ කල් මේ කුටියේ වැඩඉන්න, මම උදේ හවස උපස්ථාන කරන්නම් දම් පැන් දෙන්නම් කියලා. ස්වාමීන් වහන්සේ මොකුත් කිව්වේ නෑ. දැන් අපිට එහෙම වුණොත් මොකද වෙන්නේ? හොඳට දානි හම්බෙයි, මෙතනම ඉර්දි දෙක තුනක් පෙන්න පෙන්න මට ඊටිය හැකි කියලා ඉන්න පුළුවන්. එහෙම කලේ නෑ. ඒ ස්වාමීන් ගුණේ කියන්නේ ඒකට තමයි අල්පේච්ච බව කියන්නේ. උන්වහන්සේ පහවදා කුටිය අමෙදුවා, අස්පස් කළා, දොර වැහුවා. ආයේ මජ්ජිකා සණ්ඩ කියන ප්‍රදේශයෙන් පිට වෙලා ගියා. ආයේ කවදාවත් ඒ ප්‍රදේශයට ආවේ නෑ. අන්න රහතන් වහන්සේලා, රහතන් වහන්සේලා තමන් සතුව තියෙන මේ ගුණය පෙන්නලා ලාභ සත්කාර ලබා ගත්තේ නෑ. එන්නේක තමයි ඒ වගේ ශ්‍රාවක පිරිසක් තමයි අපි සරණ ගියේ. ඒ වගේ උතුම් අය තමයි අපි සරණ ගියේ. ඊළඟ එක තමයි දැන් වර්තමානයේ අපි ගත්තොත්
දැන් ශ්‍රාවක සංඝරත්නය කියලා බොහෝ වෙලාවට අපි කල්පනා කරනකොට අපිට හිතට නිකන් කිලුටක් ඇති වෙනවා. එහෙම ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නෑ. දැන් චුන්ද කියලා උපාසක කෙනෙක් හිටියා, බුදුරජාන් වහන්සේට දානෙට ආරාධනා කළා. චුන්ද උපාසකතුමා දානෙට සංඝයා වැඩම කළා, බුදුරජාණන් වහන්සේත් වැඩියා. එදා දානෙ බෙදුවේ චුන්ද උපාසකතුමා රන්බඳුනේ දානෙ බෙදද්දී අර චුන්ද එතන හිටපු පාපී භික්ෂුවක් මේක දැක්කා. රන් බඳුන මට ගණ්ඩ ඇත්තන් කියලා පාපී සිතිවිල්ලක් ඇති වුණා. දාන ඉවර වෙලා පින් අනුමෝදන් කරලා යද්දී රන් බඳුන සිවුරය අස්සේ හඟවාගෙන අර භික්ෂුව පිටව ගියා. දානේ අයිතිකරු චුන්ද උපාසක මේක දැක්කා. කලබල වුණාද? කලබල වුන්නේ. දැන් අපිට ওই වගේ දෙයක් වුණොත් කෑ ගහලා දෙකක් වෙනවා. හවස ගිහින් බුදුරජාණන් වහන්සේ ඇහුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ භික්ෂුන් කීයක් ඉන්නවද? කොයි වගේ ගොල්ලෝ ඉන්නවද කියලා. එතකොට කියන චුන්ද හතර පිරිසක් ඉන්නවා, පහක් නෑ කිව්වා. ඒ තමයි මග ජයගත් කෙනෙකි, මග දෙසනා කෙනෙකි, මග හැසිරෙන කෙනෙකි, මග වනසන කෙනෙකි. එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කර දුන මග ජයගත් අය කියලා කිව්වේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කළ නිකෙලෙස් උත්තමයෝ. මේ ශාසනේ ඉන්නවා ශ්‍රාවක සංඝ පිරිස කියන කොටසේ ඉන්නවා. මග දේශනා කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝක සත්‍යයට කරුණාවෙන් කියලා දෙනවා. ඊළඟ මග හැසිරෙන කෙනෙකි චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන්ගේ ජීවිතයට පමුණුවාගෙන මාර්ගඵල දියුණු කරගෙන ධර්මයේ හැසිරෙමින අය ඉන්නවා. ඒ වගේම මග වැනසිච්ච අයත් ඉන්නවා කියලා. එතකොට යම් කිසි කෙනෙක් ශ්‍රාවක සංඝරත්නය කියලා අර එක්කෙනෙක් දෙන්නෙක් මග වෙනසුණු දෙන්නෙක් දිහා දැකලා තමන් චෝදනා කරන්න ගත්තොත් එයාට මොකද්ද අහිමි වෙන්නේ? අර කියපු උතුම් ගුණ තියෙන, අල්පේච්ච ගුණ තියෙන ශ්‍රාවක සංඝරත්නයට එයා ඇඟිල්ල දික් කළා වෙනවා. ඒ නිසා තුනුරුවන් සරණින් එක සරණක් එයාට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා එයා සරණ යන්න ඕනේ ශ්‍රාවක සංඝරත්නය කියනකොට මුදුන් මල් කඩවන් වූ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, දිවස්ලාභින් අතර අනුරුද්ධ මහරහතන් වහන්සේ ආදී උත්තමයන් වහන්සේලායි මා සරණ ගියේ කියලා ඒ ශ්‍රාවක සංඝරත්නයේ කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කරගන්න ඕනේ. දම්පෙම්පු දද්දි පවා. එතකොට අපිට තුනුරුවන් සරණම හිතේ තියෙනවා. මේක තමයි ධර්ම මාර්ගය දියුණු කරන කෙනාගේ අඩිතාලම. අන්නේ ශ්‍රාවක සංඝරත්නයේ කෙරෙහි චුන්දි සංඝේ පසන්න අග්ගේතේ පසන්න, ඒ සංඝයා කෙරෙහි පැහැදුනොත් අග්‍ර වූ පැහැදීමයි. අග්ගේ කෝපන පසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති, එයා පැහැදුනේ අග්‍ර පිරිස කෙරෙහි කියනවා. එහෙනම් ශ්‍රාත ඔන්න තුනු රුවන කෙරෙහියා පැහැදිනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ චුන්දි රාජකුමාරිකාවට කියනවා, චුන්දි යාවතා චුන්දි සීලානි, යම්තාක් සීලයක් ඇද්ද? ඒ තමයි කියනවා අරියකන්තේහි ආර්යකාන්ත සීලය, ඒ සීලයන් අතර අග්‍රයි කියනවා. මොකද්දේ? අකණ්ඩේහි කැඩුනේ නැති, අච්චිද්දේහි සිදුරු නැති, අසබලේහි පුල්ලි නැති, අකම්මාසෙහි කැලල් නැති, බුජිස්සේ තණ්හා දාසභාවයක් නැහැ. ඒ කියන්නේ මම මේ පන්සිල් රකින්නවා තවතිසාවේ දෙවියන් අතර උපදින්නයි, එහෙම වෙන්න එපා කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසයි මම මේ ගුණ ධර්ම පුරුදු කරන්නේ. එහෙම පුරුදු කරන කෙනාගේ උපත දෙවියන් අතර තියේ. ඒක වෙනම එකක්. බුජිස්සේහි කියන්නේ තණ්හාවෙන් දාස වෙන්න එපා කියනවා. ඊළඟ කියනවා විඤ්ඤූප සත්‍යෙහි, උත්තම සත්පුරුෂයන් වර්ණනා කරන එකක් වෙන්න ඕනේ සීලය. ඊළඟ අපරා මට්ටෙහි පරාමර්ශණය වෙන්න හොඳ නැහැ, මමත්වෙන් ගන්න හොඳ නැහැ, අන්තගාමී වෙන්න හොඳ නෑ ඒක. එහෙම වුණොත් එයා වතුර ටිකක් බොන්නත් බය වෙනවා. ඇයි? වතුරේ ඉන්න පුංචි පුංචි
ඕ ඇහැට පේෙන් නැති සත්තු කියල හිතලා එයා වතුර බොන්නෙත් නෑ, ඇයි ප්‍රාණඝාතය වෙනවනේ. අඩියතිල ඇවිදින්නෙත් නෑ, ඇයි සත්තු පෑගෙනවනේ කියලා. ඒකට කියනවා අන්තගාමී වුණ අපරාමට්ට. පරාමර්ශනය වුණොත් ඒක සීලෙ රකින්න අමාරු, පීඩාව හිතට ඇති වෙනවා. ඊළඟ තමයි ශික්ෂාපද හැල්ලු කරන්න හොඳ නෑ. එහෙම කළොත් ශික්ෂාපද කැඩිලා යනවා, ගණන් ගන්නෙ නෑ. ඒකට කියනවා පරාමර්ශනය වෙනවා කියලා. අපරාමට්ටි පරාමර්ශනය නොවෙන්න ඕනේ. ඊළඟ තමයි සමාධි සංවත්තනිකේ, සීලේ ගැන හිතද්දී හිත තැම්පත් වෙන්න ඕනේ. මුල ඉඳන්ම තමන්ගේ පංච සීලය ගැන හිතද්දී, අවුරුදු ගාණක් තමන් ආරක්ෂා කරපු සීලය ගැන හිතද්දී යාගේ හිතට සංසිඳෙන්න ඕනේ. හිත විපිලිසර වෙන්නේ නැහැ, සතුටක් ඇති වෙනවා. අන්නේ සතුටෙන් තමයි සමාධිමත් කරන්න හේතු වෙන්නේ. චුන්දි ඔන්න ඔය වගේ කැඩුන් නැති, සිඳුන් නැති, පළුදුන් නැති හොඳ පංච සීලයක් රකින්න කියනවා. ඉනන් ශික්ෂාපද ඕ කැඩුන් නැති, සිඳුන් නැති, පළුදුන් නැති විදිහේ ශික්ෂාපද රකින්න කියනවා. චුන්දි බොහොම ගෞරවයෙන් ඒ කරුණු හතර පිළිගත්තා. එතකොට ඒ කරුණු හතර මොකද්ද? සෝතාපත්ති අංගයි. සෝතාපත්ති අංග යම්කිසි කෙනෙක් පුරුදු කරනවා නම් ඒ කෙනා තමයි කාලයෙන් සෝතාපන්න බවට පත් වෙන්නේ. භයංකර වූ ප්‍රේත ලෝකෙන්, නිරයෙන්, තිරිසන් ලෝක ආදියෙන් නිදහස් වෙන්නේ. ඒ නිසා මේ පින්වතුනුත් තමන්ගේ ජීවිතේ, මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ලැබුණු මොහොතේ හොඳට පිහිටුවා ගන්න මේ කරුණු හතර. මේ තමයි ධර්ම මාර්ගයේ පුරුදු කරන කෙනාගේ අඩිතාලම. ගෙයක් හදද්දී ඒ ගේට අත්තිවාරමක් තියෙන්න ඕනේ. ඒ වගේ ධර්ම මාර්ගයේ දියුණු කරන කෙනාගේ අත්තිවාරම තමයි මේ සෝතාපත්ති අංග හතර. තුනුරුවන් කෙරේ සරණ යාමත් සිල්වත් ජීවිතයත්. ඉතින් ඔබ මේ ගුණධම් ජීවිතේ පුරුදු කරගෙන මේ ලැබුණ දුර්ලභ අවස්ථාවේ බුද්ධ ශාසනය අහිමි වෙන්න මත්තෙන් තම තමන්ගේ ජීවිත රැකවරණය සලසාගෙන ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අවසිල් දනාටත් වාසනාව උදා වේවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න.